ආයුබෝවන් රටේ සිවිල් ජනතාවෙන් අවසරයි. මම මේ නැවත ඔබ වෙත මේ විදිහට එන්නේදී යම් පණිවිඩයක් ඔබට දෙන්න. මොකද මේ අවස්ථාව වෙනකොට මුළු ලෝකේ ගෝලීකරණයම මුළු ලෝකේම ගෝලීය ප්‍රශ්නයක් වෙලා තියෙන මේ කොරෝනා වෛරසය. මේ වෛරසය මුළු මේ මහත් ලෝකෙටම බලපාලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ ලෝකෙටම බලපාලා තියෙන්නේ මේ ලෝකේ ඉන්න මිනිසුන් මේ සබාදාමයට මේ පරිසරයට කරපු හානිය මේ විනාශය කරපු විනාශය හානිය මේ සබාදාමයට කරපු මහත් විනාශයට ඒ සබාදාමයේ විසින් මේ පරිසරයේ විසින් මේ ගෝලයේ මේ ලෝකයේ පරිසරයේ විසින් මිනිසාට විරුද්ධව යම් අවස්ථාවක නැගී හිටිලා දිනවා. ඉතින් මේ මිනිසාට එලා විරුද්ධව නැගී හිටින මේ අවස්ථාවේදී මේ කොරෝනා වෛරසයෙන් කියන්නේ කුමක්ද? මේ සබා ධර්මයේ හා මේ පරිසරය කියන්නේ මිනිසාට මේ సౌందර්යය මේ සබා ධාමයේ මේ පරිසරයෙන් ඉල්ලා සිටින්නේ පරිසරයෙන් ඉල්ලා සිටින්නේ මිනිසාගෙන් මේ වෛරසය මේ ව්‍යාප්ත වෙලා යන මොහොතේදී මිනිසාට කියා සිටින්නේ මේ සබා ධාමයෙන් මේ පරිසරයෙන් ඈත් වෙලා හුදකලා වෙන්න. ඉතින් සබාදාම ඉල්ලා සිටිනවා නම් පරිසරය අපෙන් ඉල්ලා සිටින ජනතාවගේ මිනිසුන්ගේ මේ සබාදාමෙන් ඈත් වෙලා හුදකලා වෙන්න කියලා අපි ඒ සබාදාමට ගරු කර යුතුයි. මොකද සබාදාමට හිරේ වුණොත් සබාදාමේ පරිසරයට හිරේ වෙලා ඒකට විරුද්ධ වුණොත් නැවතත් අපිට මේ මිනිස් ජීවිත විනාශ වෙන පමණි. ඒ වගේම තමයි ඒකට අපිට හුදකලා වෙලා වෙලා මේකට විසඳුම් හොයන්න පුළුවන් අවස්ථා තියෙනවා. එම නිසා සියලුම ජනතාවගේ මේ රටේ සියලුම ජනතාවගේ ඉල්ලා සිටින්නේ සබාදාමයේ අපෙන් ඉල්ලන්නේ හුදකලා වෙන්න නම් අපේ ජීවිත රැකෙන්නේ හුදකලා වූ අවස්ථාවක නම් අපේ ජීවිත හා ඔබගේ ජීවිත ඔබගේ ගෙදර දෙමව්පියන් දූ දරුවන් අම්මා තාත්තා හැම දෙනාගේම ජීවිත තියෙන ඔබේ රටේ මේ සබාදාමයේ ඉල්ලන්නේ හුදකලා වෙන්න නම් අපි අනිවාර්යයෙන් හුදකලා යුතුයි. ඒ වගේම තමයි විශේෂ පණිවිඩයක් දෙන්න තමයි මම මෙතෙන් මේ ආවේ. මේ අවස්ථාව වෙනකොට ලංකාවේ මේ තත්ත්වයේ මේ කොරෝනා වෛරසයේ ඉත දරුණුන් අතර පැතිරලා ඉවරයි. අපි මොකද්ද කළ යුතු? කොරෝනා වෛරසයේ අපිට විරුද්ධව සටන් කරනවා නම් අපි කොරෝනා වෛරසයේ විරුද්ධ සටන් කළ යුතුමයි. එසේනම් අපි කළ යුත්තේ කුමක්ද? අපි කළ යුත්තේ මේ රටේ ගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ වගේම පොලිසිය ඒ වගේ ත්‍රිවිධ හමුදාව ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන උපදෙස් නිසියාකාරව පිළිපැදලා නිසියාකාරව ඒ උපදෙස් ක්‍රියාවට නංවල ඒ උපදෙස් අනුව තමන්ගේට කළ යුතු දේ තමන්ට කළ හැකි දේ මේ රට වෙනුවෙන් මේ අවස්ථාවේදී මේ රට වෙනුවෙන් එකම මිනිස් කැරලක් නැගී හිටලා අපි හොවුන්ට සහයෝගය දිය යුතුයි. මොකද මේ කොරෝනාව අපිට විරුද්ධ වෙනවා නම් අපි කොරෝනාවට විරුද්ධව සටන් කළ යුතුයි. එම නිසා තවත් කරුණක් තමයි විශේෂයෙන් මේ අවස්ථාවේදී කිසිම ආයුර්ගේ මේ රටේ සියලුම ජනතාව සියලුම මිනිස් ජනතා සියලු දෙනාම එකතු වෙලා මිනිස් කැලලක් නෙන් අපි එකමෙන් එකතු වෙලා මේ කොරෝනාවට විරුද්ධව සටන් කරනවද? නැතිනම් මේ කොරෝනාවට විරුද්ධව අපේ මේ ජාතිය අපේ මේ ආගම අපි මේ ජාතිය අපි අර ජාතිය මේ ජාතිය කියලා මෙතෙක් ජාතිය නඩත්තු කරපු සියලුම ජාතීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ජාතිය නෙමෙයි මේ අවස්ථාවේදී වැදගත්. තමන්ගේ ආගම නෙමෙයි මේ අවස්ථාවේදී වැදගත්. නිසා අපි මේ ජාති අපි මේ ආර ජාති අපි මේ ආගම අපි මේ මේක කියලා ඉල්ල ජාතිවාදී ඇයිස්සෙන විදිහට වැඩ කරන්න එපා. විශේෂයෙන් සිංහලයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී ජාතිවාදී වැඩ කරන විදිහට ජාතීන්ට ගහන්න හදන්න ජාතීන්ට අපාස කරන්නවත් කිසිම දෙයක් කරන්න හදන්න එපා. මොකද මේ ලෝකය මේකයිල ගෝලීකරණේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ඉදුණදී ලංකාවේ ත්‍රිවිධ හමුදාව ඒ වගේම පොලිසිය ඒ වගේම රටේ නායකයා ගරු ජනාධිපතිතුමාට අපි සහයෝගය දිය යුතුයි. එම නිසා සහයෝගය දෙන දිය යුතුයි.
ඒක නිසා මේ වගකීම තියෙන්නේ මහජනතාවගේ මිසක් රජයටවත් ත්‍රිවිධ හමුදාවට පොලිසියටවත් නෙමෙයි. මේ සමස්ත ජනතාවට වගකීමක් තියෙනවා මේ රට යථා තත්ත්වයට පත් කිරීමට. සියලුම ජාතීන්ට වගකීමක් තියෙනවා මේ රට යථා තත්ත්වයට පත් කිරීමට. තමන්ගේ යුතුකම තමන් ඉටු කළ යුතුයි. මොකද සබාදාමයේ අපෙන් ඉල්ලනවා නම් හුදකලා වෙන්න, සබාදාමයේ කියනවා නම් ටික කලකට මිනිසා හුදකලා විය යුතුයි කියලා. එසේනම් අපි කළ යුත්තේ සබාදාමයට පිටුපාලා සබාදාමයට නැවත වතාවක් සබාදාම විනාශ වෙන විදිහට වැඩ කරලා අපේ මිනිස් ජීවිත මේ අපේ පමණක් නෙමෙයි තමන්ගේ දූ දරුවන්ගේ තමන්ගේ ගෙවල් දොරවල් ජීවිත අනතුරේ දාන්න එපා කියලා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ වගේම යම් පිරිසක් යම් මිනිස් කොට්ටාසයක් නොදැනුවත් කමින් ඔවුන්ගේ තියෙන නොදැනුවත් කමින් හෝ යම්කිසි මොකක්ද හේතුවක් වෙනදා යම්කිසි දේවල් කරගෙන යන්න ඇති. නමුත් මේ අවස්ථාවේ ජාතිවාදී ඇස්සෙන විදිහට ජාතිවාදී මේව කියන විදිහට කිසිම ආකාරයකින් කටයුතු කරන්න එපා. ඔවුන්ව දැනුවත් කරන්න යම් මිනිස් කොට්ටාසයක් වගේ මිනිසුන් මේ වගේ වැරද්දක් කරන මූලිකම කළ යුත්තේ දැනුවත් කිරීම. ඒ ටික දැනටමත් යුදා හමුදාවා පොලිසිය හා රජයේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. රජයට අපි සහයෝගය දුන්නේ නැත්නම් පොලිසියට අපි සහයෝගය දුන්නේ නැත්නම් හමුදාවට අපි සහයෝගය දුන්නේ නැත්නම් අපිට මේ සබාදාමෙන් අපට ඇති කරපු මේ කොරෝනා වෛරසයට විරුද්ධව අපිට කවදාවත් නැගී සිටින හම්බෙන්නේ නැහැ. අපිට කොරෝනා වෛරසයට විරුද්ධව සටන් කරන්න හම්බෙන්නේ නැහැ. මුළු මහත් ජාතියක් වශයෙන් ඉල්ලා සිටින්නේ මේ කොරෝනා වෛරසයට විරුද්ධ අපි නැගී සිටිය යුතුයි. එහෙනම් මේ වෙනකොට කිසිම ජාතිවාදීකින් තොරව සියලුම ජාතීන්ගේ සියලුම ජනතාවෙන් ඉල්ලා සිටින අපි එකම මිනිස් කොට්ටාසයක් විදිහට එකම මිනිස් රොදක් විදිහට අපි මේ කොරෝනා වෛරසයට මුහුණ දෙමු. රජයට මේ අවස්ථාවේදී සහයෝගය දෙමු. ත්‍රිවිධ හමුදාවට සහයෝගය දෙමු. පොලිසියට සහයෝගය දෙමු. හරිද? එසේනම් ඔබ හුදකලා වුණොත් මේ රට රැකේ. ඔබ හුදකලා වුණොත් ඔබගේ ගේ රැකේ. ඔබ හුදකලා වුණොත් ඔබේ දූ දරුවන් රැකේ. එහෙමනම් යම් යම් ප්‍රශ්න තිබේ නම් රජය අරන් තියෙන රජය යම් යම් තීරණ අරගෙන තියෙනවා. ඒ තීරණ වලට එළඹෙන්න සමාජයට ඔබට යම් අපහසුතාවයක් වෙන්න පුළුවන්. ඒ අපහසුතාවයක් අවස්ථාවකදී රජය ඒ දේවල්ට මේවා ක්‍රියාත්මක කරලා දෙන පොලිසියේ දේවල් වල ක්‍රියාත්මක කරලා දෙනවා. එම නිසා මේ අවස්ථාවේදී අපි එකම එක මිනිස් කැලලක් මෙන් නැගී හිටමු කියලා සියලුම රටවාසීන් ඉල්ලා සිටිමි. තමන්ගේ යුතුකම මේ අවස්ථාවේදී තමන් ඉටු කරන්න. තමන්ගේ යුතුකම මේ සබාදාමයේ වෙනුවෙන් තමන් ඉටු කරන්න. සබාදාමයේ කියනවා නම් අපට හුදකලා වෙන්න කියලා. අපි සබාදාමයේද විරුද්ධ යානු නොයේ යුතුයි. එසේ නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.